ආයුබෝවන් සුබ උදෑසනක් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ග්‍රාම නිලධාරින්ගේ රාජකාරී කටයුතු ඉටු කිරීම විධිමත් කෙරේ ජනපති නිවාස සංවර්ධන අධිකාරිය හදිසි නිරීක්ෂණයක ඉදිරියේදී මන්ත්‍රීවරුන්ගේ ලිපි ලේඛන ආදිය රැගෙන යාමට පොලිස් නිලධාරීන් සේවයට යොදවන්නේ නැහැ ඇමති චමල් කියයි जनाधिपति गोटाबे राजपक्ष मखतागे हदीसी निरीक्षण लक्वुने सेवा लाभी कुकल पेमनिल्लकट अणुव एम कार्यालय वेत गिय अवस्थावेदी मिनिशन मिनिशु मोन ब्रांच मैनी जनाधिपति तम जीविते पूजा कल रणवीरवन्गे भार्यावन्हा दरुवन् मेन्म युद्धे हेतुवेन आबाधित तत्त्वयट पत्त तिबेन रणवीरवन् वेथिन पसुगिय काल सीमाव तुल विविध इल्लीम इदिरिपत् वुणा आबाधित रणवीरवन्हट ओउन् लबमिन् सिटि वेटुपहा विश्राम वेटुप गेवीमट कटियुतु करन लेसत् तम जीविते पूजा कल रणवीरवन्गे बिरिंद हो अवुरुदु 18ट अडु दरुवन्ट एम रणवीरवा लबमिन् सिटि वेटुपहा विश्राम वेटुप गेवीमट कटियुतु करन लेसत् हुनदेन निवास ප්‍රශ්න රැකියා ප්‍රශ්න හා විවිධ සමාජීය ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබා දෙන ක්‍රමවේදයක්
එයා ඉල්ලුම් කළා තිබෙනවා. එදා මැතිවරණ සමයේ විශේෂම ජනාධිපතිවරණ සමයේ කොටුව දුම්රිය පොළ අසල මාරාන්තික උපවාසයක් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍යතුමා ඒ ස්ථානෙට ගිහිලා කිව්වා බලය ලැබුණු හැටියේ ඔක්කොම කරන්නම් කියලා. අදටත් ඒ දේවල් සිද්ධ වෙලා නැහැ. අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමවන ලද්දේ 2009.5.19 දිනට පෙර පැවති දෙයට ඍජුවම දායක වීම හේතුවෙන් 2009.5.19 දිනට පෙර පැවති වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පාර්ශ්වය යුද ක්‍රියාකාරකම් වලට දායක වීම හේතුවෙන් ආබාධිත වූ රණවිරු සමාජිකයා ජීවත්ව සිට තෙක් තාවර මාසික දීමනා වයස අවුරුදු 55 දී ලැබූ වැටුප්පා දීමනා වෙනස් වීමකින් තොරව ගෙවීම කිරීමට වත්මන් මැතිවන්න කොමිෂන් සභාවේ නිලධාරීන් එම මැතිවන්න කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ගැන නොතකමින් තමන්ගේ ස්වාධීනත්වය අනුව කටයුතු කිරීමට තීරණය කිරීම මත මුළු මහත් කොමිෂන් සභා ක්‍රම ක්‍රියාදාමය පිළිබඳව මේ රටේ ජනතාවගේ තිබුණු විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. මැතිවරණ තියන්න ඕනේ කියලා මුල් තැන ගන්න ඕන ආයතනෙම ගිහිල්ලා කියනවා මේ මැතිවරණ අවශ්‍ය නැහැ මේ මැතිවරණ කල් දාන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අදටත් පළාත් සභා මැතිවරණ මැතිවරණ සාර්ථකව පැවතුණු බව කතානායකතුමා දන්නවා. ඉලෙක්ට්‍රොනික විද්‍යුත් ඡන්ද ක්‍රමයේ අතිකිරීම සඳහා වූ පියවර ගැනීම වැදගත් වෙනවා. අපි ආණ්ඩුවක් කටියට කැප වී සිටිනවා මිශ්‍ර ඡන්ද ක්‍රමයේ රටට ගේන්න. ස්වාධීන කොමිෂන් සභාවලට අපි රජයක් විදියට විරුද්ධ නැහැ. හැබැයි ස්වාධීන කොමිෂන් සභා වචනේ පරිසමාප්තියෙන්ම ඒක ස්වාධීන වෙන්න ඕනේ. ගෝත්‍රික මැතිවරණ සංස්කෘතිය ඒ හිරිකිත දේශපාලනය නිමා කරපු විශිෂ්ට ආයතනයේ බවට 19 සංශෝධනින් පස්සේ පිහිටවපු මැතිවරණ කොමිසම පත් වුණා කියන එක අපිට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. මැතිවරණයේදී ලක්ෂ 7කට වඩා ඡන්ද ප්‍රතික්ෂේප වුණා. අපේ රටේ සාක්ෂරතාවය 95%කටත් වැඩි. ඒ වගේ රටක ලක්ෂ 7මාර පමණ ඡන්ද ප්‍රතික්ෂේප වෙන්නේ අපේ වැරද්දක් නිසා නෙමෙයි මේ මැතිවරණ කොමිසමේ වැරද්ද නිසා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා උද්ගලික මාධ්‍යයටත් ප්‍රමාණ දැමීමට හැකි පාරක් කපනවා. කැමති කෙනෙක් කතා කර ගමන් කිව්වා අපිට දැන් පුළුවන් ඔය පැත්තේ ඉන්න කට්ටිය එක්කෙනෙක් කොට කරන්න තුන් දෙනා ගානේ දාන්න. අට පාස් නැති වුණාම තුනෙන් දෙක ගණන් කර ගන්න බෑ. හැබැයි මේ වගේ තර්ජන කරනයට මම කියන්න කැමති විතර්ජන වලට බය නෑ. දෙනෙක් දාලා එක්කෙනෙක් කොට කරන්න ඕනේ නෑ. මම තනියම ඉස්සරහ පෙළින් ඉන්න ඔක්කොම කට්ටියක පාට ගන්න ලෑස්ති. අපි දෙවෙනි පෙළිය ගන්න දානවා ඊට පස්සේ අපේ චමින්ද වගේ කෙනෙක්. චමින්දගේ පාරවල් වල රහ විඳපු කට්ටිය ඔය පැත්තේ ඉන්නවා. තුන්වෙනි පාළේ පෙළිය අර දයාසිරිය මච්චි ඉන්න හින්දා වැත්තුම කරාටෙත් දන්නවා. අපි දන්නවා අපේ දයනාගමගේ මන්ත්‍රීතුමී. එයා ഇതുවේ කරාටේ කළුපටි තියෙනවා. ඔබතුමා කතා කරනකොට පොඩි ටිකක් විනයක් ඇතුව කතා ගන්න. දැස්නට ඒවා හදන්න ඉන්නවා කතානායකතුමී. වඩේ එනවද? ඔය යන වඩේ කාර්යෙක. ඔය බඩ බස්ස ගන්නවා බඩ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවලදී සමගි ජනබල වේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස අදහස් පළ කළා. ඒක අතිශය හිතුවක්කාරකමක් අතිශය ඉක්මන්කාරකමක් හැටියට තමයි අපි මේ දකින්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 20 වෙනි සංශෝධනය හරහා ඉතා බලවත් වෙන්න විශාල වමනාවක් උනන්දුවක් තියෙන බව අපිට පේනවා. ඒ සමග මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙත් මේ 20 වෙනි සංශෝධනය ගෙනෙන්නට රටට නොපෙන්නන යම් ඈලිමෑලිකමක් මැලිකමක් තියෙන බවත් අපිට පේනවා. අපි මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම හොඳින් දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පක්ෂපාතීව කටයුතු කරන විශාල පිරිසක් තමයි පාර්ලිමේන්තුවේදී විශ්ව ඕනෑය කියන පදනම තුළ විශාල හඬක් නැගුවේ. යම් විශාල පිරිසක් විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මෛතුමා එක්ක ගනුදෙනු කරපු කටයුතු කරපු මැති ඇමතිවරුන් විශාල පිරිසක් නිශ්ශබ්දව බලන් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබි විශාල පිරිසකුත් ඒ අවස්ථාවේදී ගැටුමක් අර්බුදයක් ඇති වෙන එක වළක්වන්න විශාල උත්සාහයක් යොදමින් ඒ අවස්ථාවේ හැසිරිච්ච හැටියට අපිට පේනවා 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න හදන ආණ්ඩුව තුළම මත දෙකක් තුනක් තියෙන බව අපිට මේ අවස්ථාවේදී අපිට පේනවා. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවකට අලුත් සංශෝධනයක් ගේනකොට ජනතාවාදී නම් ඒක රට ඉස්සරහට ගෙනියනවා නම් ඒක ප්‍රගතිශීලී නම් අයිතිකාරය වැඩි වෙනවා ව්‍යවස්ථා සම්බන්ධ අපි තමයි ලිව්වේ කියලා. නමුත් 20 කවුරුද ඉදිරිපත් වෙන්නේ නැහැ. විශාල සමාජ විනාශයක් ජනතාවට ජීවිතවලින් සහ රටක් වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් විශාල වන්දියක් ගෙවෙන
එකක් තමයි මේ සංශෝධනය. ඒකනම් අපිට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි මෙයට විරුද්ධව කටයුතු කරගෙන යනවා. සමග ජන බලවේග කණ්ඩායම පාර්ලිමේන්තුව දැන් මේ මහින්ද රාජපක්ෂ මහතා ගැන අමුතු අනුකම්පාවකින් කතා කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ උකහා ගන්නා බලය පාවිච්චි කිරීමට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවද? දැන් ඒක සමග ජන බලවේග කණ්ඩායම කියන්නේ. මොකද මේ හැම විටම මේ ව්‍යාජ බොරු තර්ක මත ජනතාව තල්ලු කිරීම හරහා ජනතාව මේකේ තියෙන ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්නෑ. विदेश මාස 8 තිස්සේ අපේ සීලුම ආයතන ටික වහලා තියෙනවා. එතකොට කුමරටල එයාපෝට් වහලා. එතකොට මේක වැහුවාට පස්සේ අපේ ආයතනත් වහන්න සිද්ධ වුණා. අපිට මෙහි ශ්‍රමිකයන්ගේ සුභසාධනය ප්‍රශ්නය ඒව බලන්නේ අපි තමයි. අපිට තමයි ඒ වගේම තියෙන්නේ. අපි රජෙන් ණයක් ඉල්ලන්නේ නැහැ. අපි රජෙන් කියන්නේ ඇවිල්ලා අපිට සංචාරක ව්‍යාපාරට ලබා දුන් සහන ටික අපිටත් ලබා දෙන්න. ලීසින් සහනය දැන් මාස 6ක් ලබා දීලා තිනවා. හැබැයි ඒක වුණත් ඒක දැන් මේ මාසෙත් එක්ක ඉවරයි. ඒතකොට තව අපි ඉල්ලන්නේ තව මාස 6කට මේක දික් කරලා දෙන්න. අපි ගත්තු ණය, අපි ගත්තු ලීස් ඒවත් තව මාස 6කට දික් කරලා දෙන්න. දැන් අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 2ක ශ්‍රමිකයන් පිටත් වෙනවා නීත්‍යානුකූල ක්‍රමයකට. අපි කොවිඩ් එක පටන් ගන්න ඉස්සර 40,000ක් ගිල තිබ්බා මාර්තු වෙනකම්. මේ තව මාස 2යි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න. එහෙම වුණා නම් තව 10,000ක් යයි කියලා අපි හිතමුකෝ. ඔය 50,000ක්. ඒක ලක්ෂ 1කමාරට මේ අවුරුද්ද යන්න ලැබෙන්නේ නැහැ. දැනට අපිට ප්‍රශ්නයක් නැහැ මේ අවුරුද්දේ දැනට ගිය කට්ටිය සල්ලි යවනවා අපිට. ඉදිරියේදී. දැන් යන්නේ ලක්ෂ 1කමාරට යන්න ලැබුන්නේ නැහනේ. ඒතරේ මේ ලක්ෂ 1කමාරට යන්න ලැබුනේ නැති හින්දා අපි ගණන් හදලා බැලුවොත් ලක්ෂ 1කමාරක් අපි කියමු අවම වැටුප ඩොලර් 300ක් කියලා කෙනෙක්ගේ. ඩොලර් 300 ඒවා මාස 24 බැලුවා නම් ඩොලර් 7200ක්. ඒක කැල්කියුලේට් කරලා බැලුවා නම් ලක්ෂ 1කමාරකින් ඒ කියන හරියටම බිලියන 11ක් අපිට ඉදිරියේදී එන්න දින මුදල් ටික අහිමි වෙලා යනවා අනිවාර්යයෙන්ම. ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සියලු ග්‍රාම නිලධාරීන් සිය විවේක දිනයේ හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ටාසය තුළ රාජකාරී ඉටු කිරීමට බැඳී සිටින බව පවසනවා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව ග්‍රාම නිලධාරීන් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ටාෂය තුල රාජකාරී ඉටු කිරීමට බැඳී සිටින බව පවසනවා. එමෙන්ම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහන 12:30 දක්වාත් මහජන සේවයේ සඳහා සිය කාර්යාලවල රැඳී සිටීමට ග්‍රාම නිලධාරීවරුන් කටයුතු කළ යුතු බවද සඳහන්. සඳුදා දිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් සහ අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් 1 දිනයක් විවේක දිනයක් ලෙසද ඉතිරි දින 2 ශ්‍රේෂ්ඨ රාජකාරී සඳහාද යොදාගත යුතු බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම විධිවිධාන ලබන මාස පළමු වනදා සිට ක්‍රියාත්මක කළ යුතු අතර මේ පිළිබඳව තම කොට්ටාෂවල මහජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී ඉටු කිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශීය කටයුතු හා අවදා කළමනා කරන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා විසින් සුදේශ කටයුතු චක්‍රලේක අංක 16-20 ලෙස චක්‍රලේකයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. ජනතා හමුවේ මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.